ජනතාව අතර විශාල සැකයක් අධිකරණය කරේ ඇදලා තියෙනවා. සාමාන්‍ය ජනතාව හිතන මොකද්ද? මොකද්ද හිතන්නේ? නඩුව කාගේද කියලා ආපුවාම තීන්දුව දන්නවා. ආ නඩුව බැසිල්ගේ නේද? සුවර්. නිදොස් කොට නිදහස්. ඉතින් එහෙම අධිකරණ පද්ධතියක් මොකද්ද වෙලා තිබෙන්නේ? ඉතින් මේ සීල් මේක තමයි රටක යහපැවැත්ම පිළිබඳ තිබෙන ආයතන. ඒ ආයතන කඩාවැටලා තිබෙන්නේ. ඒ ආර්ථිකය කඩාවැටලා තිබෙනවා. රටක යහපැවැත්ම ප්‍රජාතන්ත්‍රවාදී මේ පවත්වාගෙන යාම සඳහා තිබෙන ආයතන පද්ධතිය කඩාවැටලා තිබෙනවා. ඊළඟ ගත්තොත් මුළු සේවාවන් අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහන සේවා පද්ධතිය කඩාවැටලා තිබෙනවා. සමාජ ක්‍රියාවල ගත්තොත් අපරාධ වැඩි වී තිබෙනවා. වාහන අනතුරු වැඩි වී තිබෙනවා. දියගිලිලා මිනිස්සු මැරෙනවා. සමාජ කඩාවැටලා තිබෙනවා. ඒ නිසා අපි රටක් හැටියට බිත්තියට මෙහෙත් වෙලා ඉවරයි. තව මොකද්ද මේ රටට වෙන්න පුළුවන්? තව මේ රටටයි අපිටයි වෙන්න දෙයක් නැහැ. වෙන්න පුළුවන් හැමදේම වෙලා තියෙන්නේ. දැන් අපි කල්පනා කරන්න ඕන මොකද්ද? ප්‍රශ්නේ අපි දන්නවා. දැන් ගොඩ ඉන්නේ කොහොමද? කොහොමද ගොඩ ඉන්නේ? දැන් කවුරුත් කියනවා මෙයන්ට අපරාධ කරන්න. ඕ අපරාධ කරන්න ඕන. සමහර අය අපි ගන්නවා මොනවා වුණත් ඉතින් ජනාධිපති ඡන්දයක් තියෙන තව අවුරුදු දෙකමාරක් විතර තියෙනවා. මහා ඡන්දයක් තියෙන අවුරුදු තුනක් විතර තියෙනවා. ඒතර අපි ගන්නවා සහෝදර එච්චර කල් ඉන්න ඕන. ඊට කලින් බැරිද? නේද? සමහර අය ඊට කලින් යවන්න ඕන. සමහර අය කියනවා නෑ සහෝදර එච්චර කල් හිටියට පස්සේ අරගෙනත් වැඩක් නෑ මුන් නැති කරලම දායි කියන අය. එනිසා ලොකු කලබලයක් තියෙනවා මේක පරාද කරන්න ඕන කියලා. හැබැයි ජනතාවට ආණ්ඩු පරාද කිරීම පිළිබඳව කලබලේ කුලප්පුව නේද ආවේ අද විතරක් නෙමෙයි ගොඩක් දවස්වල ඉවිලා තියෙනවා.